සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0.771 7017 මිනුවන්ගොඩ COVID-19 ආසාදිත බකුරෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1083ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ ඒ ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයන් 30 දෙනාද සමගයි. ඊයේ දිනේදී ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයන් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අංශ ඊට අදාළ සෞඛ්‍ය පේවර අනුගමනය කිරීමට කටයුතු කළා. එසේ හඳුනාගත් ආසාදිතයන්ද අදාළ ඇඟලුම් කම්හලේ සේවකයන්ට කුමන ආකාරකයෙන් හෝ සම්බන්ධයි බවයි යුදමුදා ප්‍රතිරුජතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා දෙරණ අරුණ වැඩසටහනට අදුදාසනෙක වීම සඳහන් කළේ. අපි සියලුම පළවෙනි ආශ්‍රිතයන් සහ සැකකරන තවමත් කොවිඩ් ආසාදිත නොවුනත් පළවෙනි ආශ්‍රිතයෙක් හැටියට කොවිඩ් ආසාදින විය හැකි අයවලුන් අපි මේ වෙනකොටත් ලයිස්තුගත කරලා අපි බොහොම පරීක්ෂාකාරව ඔවුන්ට මේක වැරදෙයිද කියලා බලාගෙන ඉන්නවා ඔවුන් ආශ්‍රය කරපු ක්‍රමවේදයන් වලට අනුව. ඊටත් වැඩිය වැදගත් වෙන්නේ මේ දෙවනි ආශ්‍රිතයන් සහ ඉවන් තෙවනි ආශ්‍රිතයන්. මොකද සමහර විට දෙවනි ආශ්‍රිතයා තුන්වෙනි ආශ්‍රිතයා වෙද්දී ඒකදී දන්නේත් නැතුව ඇති මෙහෙම එක්කෙනෙක් සම්බන්ධ වුණා කියලා. දැන් ඒක ඊ අපි දැක්කා. මම ඒකයි ආ තුන් දෙනෙක් සම්බන්ධවත් ඒ ආකාරයට පණිඩිය දුන්නේ. ඒ කට්ටියත් එක්ක කතා කරාම ඔවුන් කියන්නේ අපි කිසිදු ආකාරයක මේ කම්හලේ කට්ටියත් එක්ක සම්බන්ධ වුණේ නැහැ. එහෙම සම්බන්ධයක් නැහැ මට මේ තත්ත්වය තුනාට කියලා. නමුත් අපි ඒක අපිට හොයාගන්න ක්‍රමවේදයන් තිබෙනවා. ඉතින් ඒ අනුව ගියාම අවංකවම මේ කට්ටිය ආශ්‍රිතයාගේ දෙවනි ආශ්‍රිතයෙක් හැටියටයි අපිට පෙනී යන්නේ. ඉතින් ඒකම තමයි අපි මේ කියන්නේ ඔබත් මමත් මගතොටට යද්දී සමහල්ලාට ඔබ හමු වෙන පුද්ගලයෙක් සමහරට මෙවැනි ආශ්‍රිතයෙක් නොවේ කියලා ඔබට හිතන්න පුළුවන්. නමුත් ඔබ දන්නේ එයා මොන කාගේ හා සම්බන්ධ වුණාද කියලා. අපි ඒ ආකාරයෙන් දෙවන ආශ්‍රිතයෙකුත් ලුහු බඳලා තිබෙනවා. අපිට හොඳ දැනුමක් තිබෙනවා. සමහර අයවලුන්ට අපි මේ අවස්ථාවේදී දැනුම් දීලා තිබෙනවා. ඔබ යම්කිසි ආකාරයෙන් ආසාදිනේ වීමට හැකියාවක් තිබෙනවා. ඒකින්ද හොඳට සුපරීක්ෂාකාරව සිටින්න ඔබ නිරෝධායන වෙලා සිටින්න කියන කතාව. නමුත් දෙවනි තුන්වෙනි ආශ්‍රිතයන් සියල්ලක්ම සුවාගෙන කියන වචනේ මට කියන්න හැකියාවක් නැහැ මේ වෙනකොට. මොකද ඔබ දන්නවා විශාල සංඛ්‍යාවක් ආසාදිනේ වී තිබෙන බැවින් අපගේ බුද්ධ්‍යාංශ හමුදා සයියේ සහ අනිකුත් බුද්ධ්‍යාංශ සෞඛ්‍ය ශාස්ත්‍රයේ PHI වරුන් පොලිසිය විශේෂයෙන්ම මේ ඔක්කොම එකතු වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. කිසිදු පුද්ගලයෙක් මේ දක්වා කිසිදුම ආකාරයේ සම්බන්ධයක් තිබ්බ නැති පුද්ගලයෙක් මේ වෙනතෙක් වාර්තා වෙලා නැහැ. මෙතෙක් හමුණ හැම එක්කෙනාටම යම් කිසි ආශ්‍රිත භාවයක් තිබිච්ච බවට අපිට මේ වෙනකොට තහවුරු වෙලා තිබෙනවා. ගම්පහ මෙවැනි එක කර්මාන්ත ශාලාවක 1083ක් වැනි මේ පොකුරක් සමු වෙලා තියෙන අවස්ථාවක කොළඹ සම්පූර්ණත සුරක්ෂිතයි කියන්න මං හිතන්නේ මටවත් කිසි කෙනෙක්ට හැකියාවක් නැහැ. මේකෙන් මම යම් කිසි පුද්ගලයෙකු බියටපත් කරන්න නෙමෙයි කියන්නේ. ඉතින් මේක කියන්නේ මේ ආශ්‍රිතයන් මේ ළඟම ගම්පහ වෙච්ච දෙයක් හින්දා මේ ස්ථානෙට පැමිණිච්ච අවස්ථාව ඕනතරම් තිබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආශ්‍රිතයන් පැමිණ තියෙන්න පුළුවන්. මෙතර මෙම සතියන්තයේදී දිවයිනටම නිරෝධායන ඇඳින නීතිය පැනවීමක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුදහම්දාපතිවරයා ප්‍රකාශ කළා. ඇත්තටම මේ කතා කරන මොහොත දක්වා එවැනි කිසිදු තීරණයක් නැහැ. නමුත් අපි මේ හමු වෙන අර ආශ්‍රිතයන් සහ අත්‍රිසයන් සම්බන්ධයෙන් ඉතාම හොඳ විශ්ලේෂණයක් සෑම බහදල පැය 3-4 සැරයක්ම අතිගරු ජනාධිපතිතුමා මේ සැවැදිය බොහොම බලාගෙන ඉන්නවා. මේ ගැන විශ්ලේෂණය කරනවා අතිගරු ජනාධිපතිතුමා සාකච්ඡා පවත්වනවා. ඒ නැත්තත් සාකච්ඡාවෙන් පස්සෙත් එතුමා මේ ගැන කතා කළා. මම දකින්නේ පැය 2-3කට සැරයක් විතර මේ ගැන හොයලා බලනවා. ඉතින් අද උදෑසන අපිට මේ වාර්තා වුණ සහ වාර්තා වීමට නියමිත කියලා හිතන සැක කරන ප්‍රදේශයන් සම්බන්ධව විශ්ලේෂණයක් කරලා ඒ අවස්ථාවේදී මේක තර්ජනයක් හැටියට දැක්කොත් මිසා මේ වන විට මේ කතා කරන මොහොත වෙනකන් සත්‍යන්තයේ මේ ආකාරයේ කිසිසේත්ම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන්න තවම එවැනි තීරණයක් අරගෙනත් නැහැ. එතෙමින් බලාපොරොත්තුකුත් නැහැ මේ අවස්ථාව වෙනකම්. මෙතර නිවැරදි තොරතුරු සංගවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා අද දෙරණ අරුණ වැඩසටහනට එක්වමින් සඳහන් කළා. දැන් මේ සේවකයින්ගේ හිටපු තැන්වල ගියපු තැන්වල නවාතැන් ගත්ත තැන්වල ඒ නිවසේ අය අන්න ඒ අයටත් මේ ගැන දැනුම් දෙන්න කියලා. දැන් මේ සේවකيو මාර්ගයෙන් ඒවා ලබාගෙන තියෙනවා. නමුත් දැන් ඒගොල්ලන්ගේ නිවස උනාට නිවසේ අය ගැන ගත්තට ඒ සේවකيو තමයි දන්නේ. මම මේ කාලය තුල මේ නිවසේ දවස් දෙකක් හිටියා. අහවල් තැනට ගිහිල්ලා පාටියට සහභාගී වුණා. මේ තැන හිටියා. අන්න ඒ තොරතුරු අපිට තාම නිරන්තරයෙන් ලබා ගන්න අවශ්‍යයි. ඒ මොනම හරි තොරතුරක් කවුරු හරි කෙනෙක් සංගවනවා නම්
මේ නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ ඉස්සෙල්ලාම අපි නිරෝධායනය කරලා ඉන්න ඕනේ නඩු පවරන්න ඉස්සෙල්ලා නැත්නම් අනිත් අයටත් බෝ වෙනවනේ නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ ඒ අයට විරුද්ධ විතා දැඩිව නිරෝධායන නීතිය වගේම දන්නී සංග්‍රහය යටතේ ක්‍රියා කරනවා ඒ දේපලත් නිරෝධායන රීතීන් යටතේ තහනමට ගැනීමට කටයුතු කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් සඳහා පරව ඇති නිරෝධායන ඇඳිර නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරා මෙහිදී සඳහන් කළා දැන් මේ ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල අද දිනේ 8 ඉඳලා හවස 8 දක්වා කාලය තුල වෙළඳසැල් විවෘත කරන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ වෙළඳසැල් හිමියන්ගෙන් මේ 8 වෙනකොටම වෙළඳසැල් විවෘත කරලා මේ ප්‍රදේශවල ජනතාවට උපරිම පාරිභෝගික සේවාවන් සපයන්න කියලා. හැබැයි විවෘත කරන කොටත් මතක තියාගන්න ඕනේ වෙළඳසැල ගාව අධික පිරිසුදු කරගන්න අවශ්‍ය උපකරණ තියලා තියන්න ඕනේ. පෝලිමක් තියෙනවා නම් කවුන්ටරයක් ගාවේ පෝලිමේ අයට දුරස්ථභාවයේ තබාගෙන ඉන්න මේ වෙළඳසැලේ අපි හිතමු සුපිරි වෙළඳසැලක් කියලා වෙනම සේවකයෙක් නැත්තම් ආරක්ෂක නිලධාරියෙක් යොදවලා අවශ්‍ය කටයුතු තියෙන්න ඕනේ. මුදල් නෝට්ටු හුවමාරු කරනකොට නැත්තම් කාඩ්පත් වලින් ගෙවීම් කිරීමේදී අවශ්‍ය ආරක්ෂක පියවර ගන්න මේ සියල්ල ගැන අපි නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. ඒ වෙළඳසැල් වලට යන පාරිභෝගිකයොත් වෙළඳසැල් වල හිමිකරුවෝ කළමනාකරුවොත් මේ තත්ත්වය අනුව කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද මේ ප්‍රදේශ වල තමයි කොවිඩ් ව්‍යාප්තිය කොවිඩ් පොසිටිව් රෝගීන් වැඩිපුර හම්බෙලා තියෙන්නේ. ඉතින් අද රාත්‍රී 8 වෙනකල් වෙළඳසැල් ඖෂධ වෙළඳසැල් විවෘත කරන්න හැකියාවක් තියෙනවා. समाज मध्योस्ते असत्य तुरतु व्याप्त किरीम संबंधे नरंगुटगा सत्यता सह जनाधिपति लेखा कार्यालय लिपिशीर्षे सहित प्रवृत्ति पलवना पसुगिय संधुद ये प्रवृत्तियन किये लंकावटम अदीर्नीति दमी सुधान मीनो कि अंगारवाद विनकोट एक संपूर्ण असत्य प्रवृत्तिया ये दहाट है तरुण्य पेरेदापी अतरंगुटगत अपराध परीक्ष डिपार्टमेंट ओहू ये कोलम प्रधान महेत्रा अधिकारी द्रिपद कलाट पास लबन विशुदेवींद रक्षित बंधनागार गतकर तीनों विशेष मंकिया जनतावट एक कारण्यत्तम मे समाज मध्यजाला පළවෙන ප්‍රවෘත්ති ඒ ආකාරයෙන්ම පිළිගන්න එපා. දැන් අපි හිතමු දෙරණ මේ ලාංඡනය ඔබේ ඒ මාධ්‍ය ජාලයේ ලාංඡනයක ප්‍රවෘත්තියක් පළවෙනවා නම් මම හිතන්නේ ඔබේ වෙබ් අඩවිය තියෙනවා භාෂා තුනෙම. යන්න ඒ වෙබ් අඩවියට ඒ වෙලාවෙම ගිහිල්ලා බලන්න ඇත්තටම මේ ප්‍රවෘත්ති ඇත්තක්ද කියලා. ඒ එහෙම නැතුව ඒවා ෂෙයා කරන්න ෆෝවර්ඩ් කරන්න යන්න එපා. ඉතින් අනික් කාරණේ තමයි නිරන්තරයෙන් අනිත් සාමාන්‍ය මාධ්‍ය වලින් එන يعني මේ රටේ තියෙන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් එන ප්‍රවෘත්ති පමණක් පිළිගන්න එහෙම නැතුව කලබල තත්වයන් ඇති කරගන්න උත්සාහ කරන්න එපා. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.